බොහොම පහසුකම් තියෙන හොඳ තැනක මේ පක්ෂ මූලස්ථානයේ පිහිටලා තියෙන්නේ. ඒ නිසා මේ පක්ෂ මූලස්ථානය දිහා බැලුවම මම විශේෂයෙන්ම කියන්න ඕනේ මම අනාවැකි කියන කෙනෙක් මම විශේෂයෙන්ම කියන්න ඕනේ අපි ඉදිරියේදී විශාල ජයග්‍රහණයක් ලබනවා කියන එක. මේකට අපිට සියලු දෙනාගේම සහය ලැබෙනවා. අපිට විශේෂයෙන්ම අපිට අනුශාසනා ලැබෙන්නේ අපේ ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය. මට ඒ පක්ෂයේ නායකත්වය ලබා දීලා එතුමිය මට ගොඩක් අවවාද කරනවා. ඒ අවවාද වෙන නායකයෙකුට ඔරොත්තු දෙන්නෙත් නැහැ. බොහොම සැර අවවාද. එක දවසක් මං පාන්දර 3ට නැගිට්ටා. නැගිටලා මම ටැබ් එක ඕපන් කරුවම මට හීන් දාඩි දැම්මා. ඉතින් මං ඒ ගැන වැඩි කියන්නේ නැහැ. නමුත් හරි මගට ගන්න අපිව. මේ හැමදේම කරන්නේ අපිව හරි මාර්ගයේ යවන්න. මොකද එතුමිය නියමිත කාලයේදී ජනාධිපති වෙලා නියමිත කාලයේදීම විශ්‍රාම ගියා. වෙන කවුරුත් එහෙම කරේ නැහැ. නියමිත කාලයේදී ඇවිල්ලා නියමිත කාලයේදී ගියා අවුරුදු 10ක් මේ රටේ ජනාධිපති ධුරය ඔබෝල ඕන එතුමියට තුඹ තුන්වෙනි පාර මේ සංශෝධනය කරලා ඉදිරිපත් වෙන්න. නමුත් ඒකට එතුමිය කැමති වුණේ නැහැ. එහෙම ආවනම් අද මහින්ද රාජපක්ෂ මහත්තයා නැහැ. එහෙනම් එතුමිය එන්නේ එතුමා එන්නේ නැහැ. ඉතින් ඒ නිසා එතුමිය බොහොම ලෝභ නැතුව ඒ කරපු දෙයින් තමයි මේ වෙනත් කෙනෙකුට නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒ පුටුවේ ඉඳගන්න ලැබුණේ. ඉතින් මහින්ද මහත්තයා ගැන මම වැඩි කියන්නේ නැහැ. නමුත් ඉතින් මහින්ද මහත්තයා බොහොම හොඳ කෙනෙක් වුණාට පවුලට ලැබී වැඩි රටට වැඩිය පවුලටයි ලැබී. එහෙම නැත්තම් එතුමාට ගිය පාර ජේෂ්ඨත්වයට දුන්නා නම් මම හිතන්නේ අද වෙන කෙනෙක් මේ රටේ ජනාධිපති. ඒ වගේම අද මේ වෙච්ච ඇබැද්දිය එතුමාට කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් රටේ අවාසනාවකට තමයි එතුමා ඒ තීන්දුව ගත්තේ. ගෝඨාභය මහත්තයා අපි ගෝඨාභය මහත්තයා අවුරුදු දෙකකට අඩු කාලයක් තුල මම හිතන්නේ ජනාධිපති ධුරය අතහැරලා දාලා වෙනත් උමම් මාර්ගයේ මේ රට දාලා ගියා. දැන් එතුමා ඇවිල්ලා තියෙනවා. එතුමාට අපි සුබපතනවා. ඔබතුමා ඔහොම ඉන්න. ඔබතුමා දේශපාලනයට නම් එන්න එපා. මොකද ඔබතුමා දේශපාලනයේ සුදුසු නැහැ. සමහර අය කියනවා අගමැතිකමට එනවලු මන්ත්‍රී ධුරයට එනවයි කියලා. එහිට වැඩිය හොඳයි. ඔබතුමාට හොඳ පින්වන්ත නෝන මහත්තෙක් ඉන්නවා. ඒ නෝන මහත්තයත් එක්ක තියෙන බිනක් දහමක් කරගෙන ගෙදට විලා හිටියනම් හොඳයි කියලා අනුන්ගේ රැවටිලි වලට අහු වෙන්න නම් එපා. මොකද අපිත් පාර්ලිමේන්තුවේ ඉන්නවනේ. අපි පාර්ලිමේන්තුවේ ඉන්නවා. අපේ කටවල් හොඳ නැහැ. අපි මොනවා කියයිද දන්නේ නැහැ. හරි. ඉතින් ඒක නිසා මම එතුමාට අවංකව දෙන උපදෙස් මොකද එතුමා අයපයි කියලා මම කිව්වා. එතුමාට මම ඡන්දෙ දුන්නෙත් නැහැ. ඒක නිසා එතුමාට